වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ පියු ටීවී ගෝ සඳහා නොමිලේ ඩේටා SLT ජාලය තුළ ඇමතුම් සඳහා 50%ක වට්ටම් ශ්‍රී ලංකා ටෙලිකොම්. අද 2020 අප්‍රේල් 14 අඟහරුවාදා සිරස්තල රංජන් රාමනායක අප්‍රේල් 20 දක්වා රිමාන්ඩ්. ඇඳිරි නීතිය කඩකිරීම, පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක්. COVID-19 නිසා බේරුවල පන්නිල සහ චීන කොටුව ප්‍රදේශ හුදකලා කෙරේ. අටුළු ගම යළි විවෘත වේ. මෙරට ආසාදිතින් ගණන 219ක් දක්වා ඉහළට. පිරිසකට දුන් දඩුවමකට වැඩ තහනම් වූ පොලිසියේ දෙදෙනා යළි සේවයට. ඔවුන් නැවත සේවයේ පිහිටීමට කටයුතු කරලා තියෙනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ දහසක් ගෙවුණු පැය 24 තුළදී අල්ලා. කොවිඩ් පාලනය සඳහා ඉන්දියාව වසා දැමීම මැයි 3 තෙක් දීර්ඝ කෙරේ. ප්‍රංශය මැයි 11 තෙක් වසා දැමේ. නව Lifebuoy Olive විෂභීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. Lifebuoy ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Other Derana. This is Other Derana Prime Time with Naomi Fernando and Shatara Alves. Live from Studio 24 in Colombo. අයිබෝවන්, ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඊයේ රාත්‍රියේ උදා වුණා. පවතින වාතාවරණය හේතුවෙන් මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන් සමග නිවසට පමණක් සීමා කෙරුණා. මෙවර අවුරුදු නැකත් සීට්ටුව අනුව ඊයේ රාත්‍රී 8:23ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වුණා. නමුත් වෙනස් අවුරුදු වැළඳීමෙන් අවුරුදු උදාවත් සමග ඇසෙන රතිඤ්ඤාහඬ මෙවර ඇසුනේ නැහැ. COVID-19 ව්‍යාප්තියත් සමග පවතින වාතාවරණයේ හමුවේ අවුරුදු චාරිත්‍ර පවුලේ සමාජිකයන් සමග නිවසට පමණක් සීමා කරන ලෙස රජය ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව පුණ්‍ය කාලයේදීත් නිවසේ සිට ආගමික වත්පිළිවෙත්වල නිරත වීමට ජනතාව කටයුතු කර තිබුණා. ආහාර පිසීමෙන් නැකතේදී තිබුණේ ඊයේ රාත්‍රී 10:05යි. වැඩාල්ලා ගනුදෙනුකොට ආහාර අනුභව කිරීමේ නැකත රාත්‍රී 10:43ේදී තිබුණා. ඒ අනුව මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කෙරුණේ පවුලේ සමාජිකයන් සමග පමණයි. එමෙන්ම COVID-19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සති කිහිපයක් මුළුල්ලේ මත්පැන් අලිවිසල් වසා දැමීම නිසා මෙවර මතින් තොර අලුත් අවුරුද්දක් නිර්මාණය වී තිබූ අතර ඒ හේතුවෙන් වෙනත් අවුරුදු දිනවල වාර්තා වූ ගැටුම්ද ඊයේ වාර්තා වූයේ නැහැ. කොළඹ ජාතිකරු හලි හදිසි අනතුරු එකකේ සඳහන් කළේ රතිඤ්ඤා අනතුරු කිසිවක් මෙවර වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් අඩදබර ඇතිවීමේ සිද්ධි 11ක් සහ රිය අනතුරු 6ක් සිදුව ඇති බවට වාර්තා වූ බව එම එකකේ වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කිරීතුරු වීම ඊ රාත්‍රී 8:20 දුන සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගිත්වයෙන් ඇඳිරි නීතිය කඩකිරීම, ඊට ආධාර අනුබල දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එළඹෙන 20 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ හිටපු මන්ත්‍රීවරයා ද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පිළියන්දල ප්‍රදේශයේ සිට කැම්ප්‍රදයකින් පැමිණි පුද්ගලයෙකු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හමුවීමට මාදිවල මන්ත්‍රී නිවාස වෙත ඊයේ දහවල් කාලයේ පැමිණ තිබෙනවා. ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් පැමිණ සිටීම පුද්ගලයාගෙන් වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිවීම පිළිබඳව පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. අනතුරුවම සහනෙට පැමිණි හිටපු මන්ත්‍රීවරයා රාජකාරියේදී සිටි පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සහ රාජකාරියට බාධා කරමින් අදාළ පුද්ගලයා සිය නිවාස සංකීර්ණයට නැගෙන ගොස් තිබෙනවා. මේ ජීප් එකේ නම්බර දිනවා. මූ මේ කී දවසක් මේ පාටක දාන මේ T56 තියාගෙන හිතනවා මේ ලොක්කෝ කියලා. අපි මහජන නියම යුතුයෝ. මේ මගේ ෆිසියෝതെරපිස් ස්පෝර්ට්ස් මිනිස්සේ රෙජිස්ටර් වුණ මිනිහා. ඔය එකපාර නෙමෙයි මේ කලේ. අපිට මේ ගන්න සතිසම්පූර්ණ
කුඩු ගංජගේන්නේ නෑ එලෝලුයි හාලුයි ගේන්න මෝටල්ලන්න බල පලි මෝටල්ලන්න අංගන්න එපා ඇයෝක පසුබැතකාගන්න ඔයිටෝට ලොකෝ චන්්ඩිය කැප්පිල තියෙනවල් ට ලොකු චන්්ඩි දැකල තියෙනවා අල්ලන්න මූනට මාත්තල්ලකින්ද මල්ල පත් කරන්න මගේ පසු ඇගිල පාත් කරන්න මේ කාරග අලොස් කර ඉලා මෙන්න හගන්න මෙන්න අල්ල සර චවාග ඒ අනුව ඇදිරිනීතිය කඩකිරීම ඒ කඩකිරීම සඳහා ආධාර අනුබලදීම පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමයන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා අතරගොඩ ගැනීම සඳහා මෙරිහන පොලිස් තහනේ නිලධාරීන් ඒ රාත්‍රියේ මාධ්‍යවේල මන්ත්‍රී නිවාස සංකීර්ණය වෙත පැමිණියා. නැවත වතාවක් මේ ජනතාව වෙනුවෙන් හිරිට යන්න වෙලා තියෙනවා කියලා හිතනවා. එළියේ ඉන්නවා පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලන්න. පහුගිය ටිකේ මම හාල් බෙදුවා. හාල් බෙදලා සහනාද අර දීලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ මෙතන සෙග්මන්ට් එකක් නැහැ. ඒක මොකද වොරන්ට් එක තියෙනවා තියෙනවා. සුමන්දිර මහත්තයා ආණ්ඩේ කිව්වා මෙතන ගන්න බෑ කියලා. බෑ කියන්නේ. එදා කිව්වා මේ මගේ වාහනේ යන්න පුළුවන් කියලා. මට වැඩ CCD එකේ ඩිරෙක්ටර් මහත්තයා අට මගේ වාහනේ යන්න පුළුවන් මේ වාහනේ යන්න ඕනේ පස්සගෙන. දැන් මේකේ කොරෝනා තිබුණා. මගේ මාස්ක් එක දාන් යන්න නේ. අනේ මල්ලි මාස්ක් එක ගන්නවල. මාස්ක් එක ගන්න. ග්ලව්ස් දාගන්න. අනතුරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා මෙරිහන පොලිසිය වෙත රැගෙන ආවා. විශේෂයෙන්ම මෙතන වෙලා තියෙන සිද්ධිය තමයි එක්තරා පුද්ගලයෙක් වාහනයකින් පැමිණ තිබෙනවා. ඔහු පැමිණ තිබෙන්නේ පිළියන්දල ප්‍රදේශයේ සිට කියලා වාර්තා වෙන්නේ. නමුත් ඔහුට ඇඳිරි නීති බලපත්‍රයක් කිසිවක් තිබිලා නැහැ. කල්ලිකුත්තු බලපත්‍රයක් තිබිච්ච බව තමයි පොලිසිය වාර්තා කරන්නේ. ඒත් ඔහු මේ බලපත්‍රය පරීක්ෂා කිරීමේදී විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සංකීර්ණයට ඇතුළු වන ස්ථානයේදී ඔහුට බලපත්‍රයක් තිබී නැහැ. ඒ අවස්ථාවේදී තමයි මේ හිටපු මන්ත්‍රීවරයා පැමිණ ඔහුට ඇතුළු වෙන්න අවසර දෙන්න කියලා කියලා තියෙන්නේ. ඒ අවස්ථාවේ තමයි මේ පොලිසියෙන් රාජකාරියට බාධා කිරීමක් ඒ වගේම සාපරාදී බලහත්කාරයේ පෑමක් සිදු කරලා තියෙන්නේ. ඒ වැරදි මත තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. ඕනෑම කෙනෙකුට තමුන්ට ඕන විදිහට ඇඳිරි නීතිය වෙලාවේ භාණ්ඩ බෙදා හරින්න බෑ. ඒක නිරෝධායන ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම පටහැනිනවා. කුමනාකාරයකටවත් කටයුතු කරන්න බෑ. ඉතින් එහෙමනම් මේ ඇඳිරි නීතිය දානකේ තේරුමකුත් නැහැ. නිරෝධායන ක්‍රියාවලිවල තේරුමකුත් නැහැ. කෙසේ වෙතත් රජයේ බෞද්ධ චිකිත්සක නිලධාරින්ගේ සංගමයේ පවසන්නේ හිටපු මන්ත්‍රීවරයාට ප්‍රතිකාර ලබා දීම සඳහා පැමිණියයි කියන පුද්ගලයා බෞද්ධ චිකිත්සකවරයෙකු නොවන බවයි. අපි කරුණු සොයලා බැලුවා. ඔහු ඇවිල්ලා සම්භාහකෙක් විදිහට ඔහු ක්‍රීඩා මාත්‍යංශය තුලවත් වැඩ කරලා සාමාන්‍ය සම්භාහකයෙක් වැඩ කරනවා. ක්‍රීඩා මාත්‍යංශයේ ඔහු විතරවත් වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ පුද්ගලයා ව්‍යාජ පුද්ගලෙක්. මේ අතර රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා මීට පෙරද එනම් පසුගිය දසවනදා රාත්‍රියේ අනවසර වෑන් රථයකින් මන්ත්‍රී නිවාස වෙත ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එහි සිටි පොලිස් නිලධාරීන් සමග උණුසුම් වචන හුමාරුවක් ඇති කරගෙන තිබුණා. මම එළියේ තිබ්බට ඕගොල්ලෝ ඉන්ටර්ජෙක් කරනවා මේක. කවුද කිව්වේ එක? ඇයි මල්ලි දැන් මම මන්ත්‍රීවරයෙන් අවුරුදු 10ක් මේක ඇතුලේ ඉන්න මාව ගන්න බෑ කියන්න බෑනේ. සර් අපිට බලා ගන්න කිව්වෝ මේ මොනවද බලා ගන්න කියන්නේ? වාහනේ බලා ගන්න කිව්වා සර්. ඉතින් බාර චෙක් කරන්න වාහනේ. අද දහවල් හිටපු මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර එහිදී හිටපු මන්ත්‍රීවරයා එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන අතර අනෙක් සැකකරු රුපියල් ලක්ෂයක ශරීරපයක් මත නිදහස් කෙරුණා. හාල් කිලෝ 1000ක් විතර බෙදුවා. ඒ වගේම පොලිසියට බාධා කරන එක වැරදි නේද? නෑ පොලිසියට බාධා කරන්නේ නෑ. වීඩියෝ වල තියෙන පොලිසියට බාධා කරනවා. මේ අතර රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් පැහැදිලි වන්නේ විපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටු කරන මානුෂීය කටයුතු වලට රජය ඍජුවම බාධා කරන බව එහි දැක්වෙනවා. පාර්ලිමේන්තුව යළි රැස්කරන ලෙස ඉල්ලා කරනු ලබන ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වනුයේද මෙම සදාචාර සම්පන්න නොවන ක්‍රියාදාමය නිසා බවයි රංජිත් මද්දුම්බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මෙම චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මෙවැනි චරිත දේශපාලන භූමිකාව තුළ සිටින තාක්කල් අද දේශපාලඥයන් සම්බන්ධයෙන් ජනතාව තුළ තියෙන කලකිරීම ඉවත් වෙන්නේ නැහැ. දේශපාලන භූමිකාවේ ඔහුගේ රංගනය මං හිතන්නේ රටේ ජනතාව ඇතුළු සියලු දෙනා අද පිළිකුලෙන් තමයි හෙලා දැකලා තියෙන්නේ. අපිට බොහොම පැහැදිලිව පේනවා මේ කොරෝනා වසංගතයට වඩා භයානක වසංගතයක් වෙලා තියෙනවා මේ රංජන් රාමනායක වසංගතය. මොලේ කලඳක්වත් තින මිනිහෙක් නම් මේ වෙලාවේ මේ විදිහට හැසිරෙනවද? අපි දැක්කා ඊයේ දවසේ ඔහු පොලිස් නිලධාරීන්ට කතා කරපු අසික්කිත විදිය. මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිළ නියෝජනය කරමින් ඉන්න මහත්තයෙක් තමයි මේ රංජන් රාමනායක කියලා කියන්නේ. මේ කොරෝනා වසංගතයේ දිනවලේ රංජන් රාමනායකට අවශ්‍ය වෙලා තිනවා තමන්ව මසාජ් කරගන්න. තමන්ගේ අර මස්පිරු ටික මසාජ් කරගන්න ගෙන්න ගන්නව මිනිස්සෙක්. දැන් කියන ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයට අනුයුක්ත වෙච්ච රාජ්‍ය සේවකයෙකුට අමූලික බොරු මේ මානසික ලෙඩෙක්. කරුණාකරලා සජිත් ප්‍රේමදාස මහත්තයාට ආරාධනා කරනවා අනේ පුළුවන්කමක් තියෙනවා මෙයා දන්වලක් දාලා බැඳලා කටට කටකලියාවක් දාලා කොහෙන් හරි හංගලා තියන්න. අපි කියනවා රංජන් රාමනායක මැතිතුමාට මේ අහිංසක මිනිස්සුන්ට බඩු බෙදන්න නෙමෙයි මේ ලෑස්ති වෙන්නේ. රංජන් රාමනායක නැවතත් මේ සංදර්ශනයක් කරලා තමන්ගේ මංකොලොත් වෙච්ච දේශපාලනේ ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි මේ ගොඩනගන්න උත්සාහ ගන්නෙ. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් බේරුවල ප්‍රදේශයේ චීන කොටුව සහ පන්නිල යන ගම්මාන දෙක අද පෙරවරුවේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇතැයි යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශමින්ද්‍ර සිල්වා මහතා අනාවරණ කළා. කෙසේ වෙතත් මෙතෙක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය අද සිට යළි විවෘත කෙරුණා. මෙවන් වාතාවරණයකදී අද අලුතින් එක් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනලු අතර ආසාදිතින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. COVID-19 වෛරස් ආසාදිතයන් 8 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් අතර අද තවත් අයෙකු වෛරස ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 219ක් දක්වා ඉහළ ගියා. පහුගිය දවස් 5ක විතර කාලය තුළ අපිට රෝග ලක්ෂණ සහිතව රෝහල් වලට පැමිණිච්ච COVID-19 රෝගීන් හඳුනා ගන්න ලැබුණේ නැහැ. උන්ව පරීක්ෂණ කළත් අපි පහුගිය දවස් 5 සම්පූර්ණයෙන් වගේ හඳුනාගත්තේ මීට කලින් තහවුරු කරපු COVID-19 රෝගියෙකුගේ ආශ්‍රිතින්ව පරීක්ෂා කිරීම තුළින්. මේ තත්ත්වෙන් අපිට පැහැදිලි වෙනවා රෝගේ එක්තරා විදිහක පාලනයක් ඇති වෙලා තියෙනවායි කියලා. COVID-19 ආසාදිනේ වූ බවට ඊයේ දිනේ හඳුනාගත් පුද්ගලින් 8 දෙනා අතර ජායල සුදුවැල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වූ ආසාදිතයාගේ සොහොයුරියක්ද වනවා. ඇය නාවික හමුදා නාච්චි කුඩා නිරෝධායන මධ්‍යස්ථානයේ යොමු කිරීමට සිටියේදී වෛරස් ආසාදිනේ වූ බවට හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ දිනේ තුළ හඳුනාගත් අනෙක් ආසාදිතයන් 7 දෙනා මෙන්ම අද හඳුනාගත් ආසාදිතයාද COVID-19 අධිවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බේරුවල සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි අය වනවා. ගිය මාස 30 වෙනිදා යවුවා පූනානි වලට පුද්ගලින් 219ක්. එතකොට පුද්ගලින්ගෙන් 16 දෙනෙක් මේ වෙනකොට පොසිටිව් වෙලා තියෙනවා. බේරුවල ප්‍රදේශයෙන් එතකොට 31ක් රෝගීන් ඉන්නවා. තව ඉතාලියෙන් ආපු 3 දෙනෙක් ඉන්නවා. එතකොට 34යි. පූනානි කන්දෝරෙන් ලැබුණු 16 ගැන කාටවත් බය වෙන හේතුවක් නැහැ. මොකද අපි ඒ කට්ටිය කලින්ම අඳුනගෙන මේ ප්‍රදේශයෙන් පිට පුනානි කඳුරේ හිටිය කට්ටිය. කොළඹ දිස්ත්‍රික්කයෙන් මේවර විට රෝගීන් 45 දෙනෙකු වාර්තා වන අතර ඉන්පසුව වැඩිම COVID-19 ආසාදිතයින් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 44 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එයින් බහුතරය වාර්තා වන්නේ බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන්. ඒ අනුව එම ප්‍රදේශය තුළ හඳුනාගත් පුද්ගලයින්ගෙන් ජෛව සාම්පල ලබාගෙන PCR පරීක්ෂණයට යොමු කිරීමටද සෞඛ්‍යංශ පියවර ගත්තා. මුළු දිස්ත්‍රික්කය තුළින් වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවෙන් 153% ප්‍රතිශතයක් දක්වා ඉහළ නැග තිබෙනවා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළින් වාර්තා වෙන රෝගීන් ගණන. මීට සතියකට පෙර එම ප්‍රතිශතය තිබුණේ 146%. දැනට සතියකට පසු එය ඉහළ යාමක් පෙන්නුම් කරනවා. එම නිසා අපි කමියුනිටි ස්ක්‍රීනින්, ඒ කියන්නේ අපි සමාජය තුළට ගොස් ගෙවල් වලට ගොස් කරන මෙම ජෛව පටල සාම්පල ලබා ගැනීම දිකටම සිදු කරනවා. ඒ අනුව වෛරසයේ පැතිර යාමේ අවදානම් කලාපරස හඳුනාගත් බේරුවල ප්‍රදේශයේ පන්නිල සහ චීන කොටුව යන ගම්මාන අද හුදකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා. අද උදෑසන 6 සිට
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එකතු වීමෙන් බේරුවල චීනකොටුව හා පන්විලන ප්‍රදේශ වලට ඇතුල් වීම දැඩි ලෙස සීමා කරනු ලැබුවා. අද දින සිට මෙම ස්ථානයෙන් ඇතුළට යා හැකි වන්නේ අත්‍යවශ්‍ය වසඳා පැමිණෙන යාන වාහන පමණයි. මේ ගම්මාන දෙකෙන් අරංගිය කට්ටියෙන් 16 දෙනෙක් ආසාදිත්‍යයන් බවට පත් වෙලා තිබෙනවා බේරුවලේ. සමහර වෙලාවට අරංගිය වුණාට බැරි වෙලාවත් එක්කෙනෙක් දෙන්නෙක් හරි අපි අරංගියපු නැති කට්ටිය හිටියොත් කියන සැකේ හින්දා තවදුරටත් මේ වෙනකොට බේරුවල ප්‍රදේශයේ PCR පරීක්ෂණ කරමින් පවතින හින්දා අධිකරු ජනතුමා උපදෙස් දුන්නා මේ ආකාරයට මේ ගම් දෙකම හුදකලා ගම් දෙකක් හැටියට කරන්න. මේ අතර හුදකලා කර තිබූ එකම පවුලකින් COVID-19 ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගත් බණ්ඩාරගම අටලුගම ගම්මානය හුදකලා කර තිබූ ක්‍රියාවලිය අවසන් කෙරුණද තවදුරටත් පොලිස් අධීක්ෂණයට තේම ගම්මානය පසුවනවා. පසුගිය මාර්තු මාස 27 වනදා අටලුගම ගම්මානය සම්පූර්ණයෙන් හුදකලා කිරීමට ලක් කර අතර එම ගම්මානයෙන් හමු වූ පළමු COVID-19 ආසාදිතයා සුරු කළ බව කියන පුද්ගලයින් 20 දෙනෙකු පසුව බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. අනතුරුව නිරෝධායන අවසන් කළ ඔවුන් වෛරසය ආසාදනය වී නොමැති බවට PCR පරීක්ෂණයෙන් අනාවරණ කරගත් අතර ඒ අනුව ඊයේ දින 16කට පසුව එම පුද්ගලයන් නිවෙස් වෙත පිටත් කර යැවීමට පියවර ගත්තා. මේ අතර කටුනායක ගුවන්තුරුපලේ පවිත්‍රතා කටයුතු සිදු කරන පෞද්ගලික ආයතනයක සේවිකාවන් 2 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට මීට පෙර තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් සමග සේවය කළ නිට්ටඹු රඳාවඩුන්න ප්‍රදේශයේ තවත් කාන්තාවන් 2 දෙනෙකුද අද PCR පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ගම්පහ මූලික රෝහලට මෙලෙස රැගෙන යනු ලැබුවා. එමෙන්ම ගුවන්තුරුපලේ පවිත්‍රතා ආයතනයක සේවය කළ COVID-19 ආසාදිත වරකාපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇසුරු කළ තවත් පුද්ගලයින් 11 දෙනෙකුද රමුක්කන පිහිටි ඔවුන්ගේ නිවෙස් තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. ගෑගල්ල සහ රමුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් අද ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සෙම පටල ලබා ගැනීම සිදු කරනු ලැබුවා. අපි මේ වෙනකොට 2450කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කරා. එයින් අද දවස වෙන විට 543 දෙනෙක් තවමත් නිරෝධායනයේ වෙමින් පවතිනවා. අලුතෙන් නිරෝධායන වන ප්‍රමාණය මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට 60කට ආසන්න ප්‍රමාණයක් දැනට අපි සොයාගෙන තිබෙනවා. රඹුක්කන ප්‍රදේශයේ 21 දෙනෙක් පමණත් ඒ වගේම වරකපොල 19ක් පමණත් අපි සොයාගෙන තිබෙනවා. මේ වන විට COVID-19 වෛරස් ආසාදිතයන් 151 දෙනෙකු COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන 4ක ප්‍රතිකාර ලබනවා. වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මේ වන විට මෙරටින් මරණ 7ක් වාර්තා වන අතර රෝගී ආසාදිනී වූ පුද්ගලයන් 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අද 5 දෙනෙකු පිටව ගියේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලින් සහ වැලිකන්ද COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන්. හඳුනා ගැනීමේ පරීක්ෂණ හැටියට හඳුනාගෙන තියෙන PCR පරීක්ෂණ. ඒක මේ ප්‍රතිඵලයෙන් වෛරසයේ ශරීරගත වෙලා දින 6-7කට පස්සේ තමයි මේක පොසිටිව් වෙන්නේ සම්භාවිතාව වැඩි තියෙන්නේ. පහුගිය දවස් 4-5 ඇතුළත ඒ වගේ ආශ්‍රිතෙන් 60ක් විතර අපි අලුතෙන් හඳුනාගත්තා. මේ 60ටම මේ රෝග ලක්ෂණ තිබුණේ නැහැ. රංගත රෝගය අනුව අපිට පැහැදිලි සාක්ෂි තිබුණා. අහවල් පොසිටිව් වෙච්ච පුද්ගලයාත් එක්ක සමීප ඇසුරක් මොහුන්ට තියෙනවා. ඒ අනුව අපි අනුමාන කරනවා මෙයාට වෛරසය සර්රගත වෙන්න ඉඩකඩ තියෙනවා එකයි. ඒතර මම හිතනවා මේ විදිහේ උදාහරණයක් අපි නම් මේ කාලේ මේ COVID-19 සම්බන්ධව දැක්කේ ශ්‍රී ලංකාවේ. පුද්ගලයෝ ගිහිල්ලා ඒක තාක්ෂණයට සම්බන්ධ කරගෙන ඒ රෝගියා ආශ්‍රය කරපු අයව හොයාගෙන බුද්ධිංශ. ඒ කියන්නේ මම හිතනවා වාසනාවකට බොහෝම කාලයක් අකර්මණ්‍ය වෙලා තිබ්බ බුද්ධිංශ යලි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දැන් මේ தත්ත්වයේ තිබුණේ නැත්තම් අනිවාර්යයෙන්ම අපිට මේ තරම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හම්බෙන්නේ නැහැ මෙච්චර ඉක්මනට. මේ මම හිතනවා එක්තරත් එක්ක වැඩපිළිවෙල ජනාධිපතිතුමා පටන් ගත්තේ ඇත්තටම කොවිඩ් එන්න කලින්. ඔව්. මම නම් දැකලා නැහැ කවුරුත් ඒ වගේ මම උගත් ජනාධිපතිතුමාලා එක්ක වැඩ කරලා තේනවා. ඒක තමයි මෙච්චර සාර්ථක ලෙස මේක වෙන්නේ. උගක් අයට මේක තේරෙන්නේ නැහැ. දහන්න කියලා අපි දැන් මේ වසංගතයේ ශ්‍රී ලංකාව දැන් ඉන්නේ 6 වෙනි සතියට. දැන් 6 වෙනි සතිය වෙනකොට හුඟක් රටවල් ඒකේ මේ ග්‍රහණය අතහැරලා ගිහිලා තිබ්බා. ඒ කියන්නේ නමුත් 5 වෙනි සතියට වෙනකම් අපිට හොඳ ග්‍රහණයක් තියාගෙන මේක තාමත් අවම මට්ටමකින් දැන් උදාහරණයක් කිව්වොත් අපි මේක යටට මේ සමාන්තර ලකුණක් විදිහට යන්නේ සති 6 වෙනකොට ඉතාලියේ හැම ඉලක්ක 4 අගයන් වලට මේ යන තත්ත්වයක් තමයි තිබෙන්නේ. බැරදි පහඳක් ගන්න එපා. තාමත් අවකාශය තියෙනවා අනිත් පැත්තට යන්නේ. අපට රටේ ඇති වෙන තරමකට පරීක්ෂණ කටයුතු කරන්න අවශ්‍ය උපකරණ PCR kits අවශ්‍ය swabs අපිට ඇති වෙනකන් තියෙනවා. අපි ඒවා ගිනහල්ලා තියෙන වැඩ මහන්සි වෙලා මුළු ලෝකෙම මේවා හිඟ වෙනකොට දියුණු රාජ්‍යයන් පලා ෆේස් මාස්ක් එකක් N95 මාස්ක් එකක් PPE kit එකක් නැති වෙලාවක PCR පරීක්ෂණ කරගන්න බැරි වෙච්ච වෙලාවක රටක් විදිහට අපට පුළුවන් වෙලා තියෙනවා මේ සියල්ල අඩුපාඩුවක් නැතුව තියාගන්න. ඉතින් ඒක නිසා අපි ඒ වගකීම රජය විසින් අපි ඉටු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඉටු කරලා තියෙනවා. අද වෙන විට අපිට මේ රෝගී තත්ත්වය පාලනය කරගන්න හැකි වෙලා තියෙන්නේ
විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුම ඇතුළු රජය විසින් අපට දෙන ලබන අවවාද වගේම අපට මේ විදහසේ මේ කටයුතු කිරීමේ හැකියාව ලබා දීම තුළ මං හිතන්නේ අපිට හැකි වෙලා තියෙනවා මේ විද්‍යානුකූලව මේ රෝගය පාලනය කරන්න. මේ අතර පොළොන්නරුව වැලිකන්ද විශේෂ COVID-19 ආසාදිත යන ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ වෛද්‍යවරුන් ප්‍රමුඛම රෝහල් කාර්ය මණ්ඩලය මෙලෙස සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව ඊයේ රාත්‍රියේ සමරනු ලැබුවා. නැකත උදාවනා කොරෝනාවට පියන වූ අලුත් අවුරුදු නැකත් සීට්ටුවයි මේ ඉටු කරන්නේ රෝගී තත්ත්වය සදහටම මේ ලෝකයේ නම්බර අපි පුරන් වේවායි කියන කොරෝනා වෛරසේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. This is breaking news on Other Verana 24. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාත් බදුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සිදු කළ විමර්ශනයකට අනුව අද පුත්තලම් ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගත් බවයි. මෙන්න එම පුවත නැවතත්. පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාත් බදුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සිදු කළ විමර්ශනයකට අනුව අද පුත්තලම ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගත් බවයි. This is breaking news on Other Verana 24. නිෂ්පාදිත දිනේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. ඇඳෙන නීතිය උල්ලංඝනය කරන්නන් සොයා පොලිසිය සිදු කළ පැය 24ක විශේෂ මෙහෙයුමින් පුද්ගලින් 1001 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතරින් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන ඇත්තේ ඇඳෙන නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම සහ නීති විරෝධී මත්පැන් ප්‍රවාහනයට අදාළවයි. දිවයින පුරා ඇඳිරි නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24ක විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ඊයේ පස්වරු 6 සිට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම, මත්පැන් ප්‍රවාහනය, නිකරුණේ මාර්ගයේ ගැවසීම, අත්‍යවශ්‍ය සේවා පෝරුව අවභාවිත කිරීම ඇතුළු දැරිය සම්බන්ධයෙන් පුද්ගලයන් 1001 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම මෙහෙයුමේදී පොලිස් බහිරට ගැනුණු වාහන ගණන 215ක්. මේ අතර පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් සේවකයන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යොදාගෙන මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි එහි රියදුරු හිඟුරක්ගොඩ කාලිංගල ප්‍රදේශයේදී පොළොන්නරුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ අදාළ මත්පැන්තුගේ ප්‍රවාහනයට බාර දුන් පුද්ගලයාද රථයේ සිට තිබෙනවා. මිලිලීටර 180 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 125ක් රථයේ තිබී හමු වූ අතර සැකකරුවන් හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමට නියමිතයි. එම රියදුරාට එරෙහිව විශේෂයෙන්ම පොදු දේපොළ විෂයීලා කරනු ලබන වැරදි පිළිබඳ පනත, ඒවගේම සුරාබදු පනත යටතේ ඒ සම්බන්ධයෙන් අවුරුදු 8ක ඉරදඬුවමක් ලබා දීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා. නඩුව අවසාන වනතුරු ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් තියෙනවා. දැන් හෙට දිනේදී අපි ඒ කරුණු මත ඔහුව ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඇඳිරි නීති උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරසරූ පුද්ගලයන් සිව් දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩ තහනමකට ලක් කරනු පොලිස්තරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා තිබෙනවා. චේතනාන්විතව එම නිලධාරීන් කටයුතු කර නොමැති බවට අනාවරණය වෙලා තියෙනවා. පොලිස් විනය සංග්‍රහයට අනුව තමයි ඔවුන් වැඩ තහනම් කළේ. එසේ වෙතත් වහාම ක්‍රියාත්මක කරන පරිදි ඔවුන් නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කරලා තියෙනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග අගතියට පත් ගොවීන්ට සාධාරණ ඉටු කිරීම සඳහා එළවලු, පළතුරු සහ මාළු රජය විසින් මිලදීගෙන නිවෙස් වෙතට ගෙන යාම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ජනාධිපති කාර්යසාධක බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් කරහා මිලදී ගැනීම අදත් සිදු වුණා.
අනුරාධපුර දිස්ත්‍රික් ගොවින්ගේ එළවලු සිවිල් ආරක්ෂක බලකාය විසින් ගොවිබිම් වෙතටම ගොස් මිලදී ගැනීම අද දිනේදීත් සිදු කෙරුණා. ගොඩක් සන්තෝසයි. ඇත්තටම මේ සියල්ලම නැති වෙන්න තිබුණේ. ඉතින් මේ තත්ත්වය තවදවස් දෙක තුනක් තිබ්බනම් මේ කොටුව සමහරට නැති වෙන්න තත්ත්වයට වැටෙන්න තිබුණා. මේ අවස්ථාවේදී මේ ඇවිල්ලා අනිද්දාට ගන්නම් කිය අපිගේ අපිට ඇත්තටම හිතට සහනයක් ඇසුනිද කනට දුග්ගී ගිනිගත් ලොවක අවුරුදු කුමට වෛරස් ඇවිදින රටක. මේ අතර අනුරාධපුර තලාව ප්‍රදේශයේ ගොවින්ගේ එළවලු මිලදී ගැනීමද තලාව ප්‍රාදේශීය ස්වභාවයේ මැදිහත් වීමෙන් අද සිදු කෙරුණා. ඉතින් දැනට රජ රටේ එළවලු හා නුවර එළියේ එළවලු වෙළඳ මහතුන් ගාව තියෙනවා. මෙතනින් අලවි කරලා අපේ ජංගම රථ දාලා තියෙනවා කොට්ටාස මට්ටමින්. ඒ රථත් ගෙනල්ලා අලවි කිරීම සිදු කරනවා. සූර්යවැව ප්‍රදේශයේ කෙසෙල් වගා කරන ගොවීන්ට තම අස්වැන්න අලවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. ලොරිය එන්නේ නැහැ, බඩු ගෙනියන්න වෙළඳ වෙළඳ ආව කොටුව වලට දැන් ඒකත් නැහැ. පගාවල් රැක නඩත්තු කරගන්න විදියක් නැහැ, දරු පවුල් නඩත්තු කරගන්න විදියක් නැහැ. ඒ වගේම පළතුරු ගොවියන්ගේ නිෂ්පාදනයේ ගන්න දැන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. දිනේ බලාපොරොත්තු වෙනවා අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටි ප්‍රදේශයේත්, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙසෙල් ගොවියන්ගේ කෙසෙල් ටික රජයේ මගින් ගන්න. රජයේ මෙලෙස කටයුතු කරන පසුබිමක රජයෙන් ලබා දිය යුතු සහන නොලැබීමෙන් මොනරාගල කුඹුක්කන අන්තරමණ්ඩිය ගම්මානයේ අඩු ආදායම් ලාභී පවුල් 70ක ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ඉකුත් 12 වෙනිදා අද දෙරණ රාත්‍රී 6:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප රටට අනාවරණය කළා. එම පුවත විකාශය වීමත් සමග ඒ පිළිබඳ සුවබැලීමට මුන්රගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් ඊයේ අන්තරමණ්ඩිය ගම්මානයට පැමිණියා. එහිදී අනාවරණය වූයේ තමන්ට කිසිවකු නොලැබුණු බවට පසුගියදා මාධ්‍යට ප්‍රකාශයක් කළ කාන්තාවට ඒ වන විටත් රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාවද හිමි වී තිබූ බවයි. මෙයතර තිස්සමහරාම මෙත් සෙවන දීවර ගම්මානයේ ජනතාවටද සමෘද්ධි සහනාධාරය සහ රුපියල් 5000 දීමනාව නොලැබුණු බවට පසුගිය 12 වෙනිදා අද දිනට ප්‍රකාශ කළා. රුපියල් 5000 දෙනවා කියෝ තාම මේ රුපියල් 5000 නෑ. සමුද්ධිවත් මට නැහැ. අන්නවත් නැහැ මේ දවස්චිගේ. මේ පිළිබඳවද සුවපිලිම සඳහා තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මහතා ඊයේ එම ප්‍රදේශයට පැමිණියා. මේ සියලු පවුල් ආවරණ වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මේ ලේකම් තුල ඉන්නවා. ඉස්සම ගැටුවන්න ඔයගොල්ලෝ මේ රුපියල් 5000 ආදර ලැබෙනවා. වඩවලම හම්බලා තියෙනවා. කියා හාල් කියලා 5යි එළවලු 4කුයි හම්බුණා. සියලුම පවුල් ආවරණ වෙන විදියට ආධාර ලබා දීම සහ සියලු දේ අපි කරලා තියෙනවා. මේ අතර පාසල් නිමාඩු කාලය තුළ පාසල් වෑන් රථවල හිමිකරුවන් එම සිසුන්ගෙන් මාසික මුදල අය කර ගැනීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒනවා අනිවාර්යයෙන් මේ නැමැත්තිය යුතුයි. නැතිනම් මේ සඳහා නීත්‍යානුකූලව කටයුතු කරන රජය විදියට අපි සියලු කටයුතු කරනවා. බස් රථ සහ වෑන් රථවලට ලීසින් වාරික ප්‍රමාද කරලා දෙන්න කියලා රජය ඒක ඉෂ්ට කරලා තියෙනවා. රියදුරන්ට රජයෙන් දෙන ආධාර මුදල ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එවන් අවස්ථාවක දෙමාපිය අසීරුතාවයට පත් වෙන කාර්යයක් කිරීම ඉතාමත් නරක ක්‍රියාවක්. COVID-19 වෛරස් ව්‍යාප්තිය පලණය සඳහා දින 21ක් පුරා දෛනික කටයුතු අත්හිටුවා තිබූ ඉන්දියාව මැයි 3 වෙනිදා දක්වා තවදුරටත් අකර්මණ්‍ය කර වසා තබන බව එරට අගමැති නරේන්ද්‍ර මෝදී අද නිවේදනය කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට ලෝපුරා සිදු ඇති මරණ සංඛ්‍යාව 120,871ක්. කෙසේ වෙතත් දකුණු කොරියාව එරට පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි හෙට දිනේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ තවත් මරණ 1525ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 23,644ක් දක්වා ඉහළ නංවමින්. ඒ අතරින් මරණ 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. ඇමරිකාව මේ වන විට වසංගතයේ උපරිම මට්ටමට ළඟා වී සිටින බවට එරට රෝග පාලනයේ සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පවසනවා. ස්පාඤ්ඤයේ නියේ දින තුළ මරණ 547ක් වාර්තා වුණා. ඒ එරට සමස්ත මරණ සංඛ්‍යාව 17,756ක් දක්වා ඉහළ නංවමින්.
මෙතර දැනටවත් අකර්මණ්‍ය කර වසාදා ඇති ප්‍රංශවේද මැයි මස 11 වනදා දක්වා තවදුරටත් රට වසාද බිමට තීරණය කර තිබෙනවා. ජාතික අමතබින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කියා සිටියේ මැයි 11 වනදායින් පසුව ප්‍රගතිශීලී නවාදිය රට ආරම්භ වනු ඇති බවයි. මේ වන විට රටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 140,000කට ආසන්න වෙමින් පවතිනවා. ප්‍රංශවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 15,000කට ආසන්න වී තිබෙනවා. මේ අතර එක්සත් රාජධානිය යුරෝපයේ දෛනිකව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන දත බවට පත්ව තිබෙනවා. එක්සත් රාජධානියෙන් ඊයේ දින තුල පමණක් මරණ 700,000ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 11,329ක් දක්වා ඉහළ දමමින්. කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය අරමි චීනයෙන් ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 89 දෙනෙක් හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගෙන් 86 දෙනෙකුම විදේශගතව සිට පැමිණි අයවීම විශේෂත්වයක්. මේ වන විට චීනයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 82,249ක් වන අතර ඉන් 78,000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් අවතාර ලෙස වෙස්ගන් වූ පිරිස් යොදා ගැනීමේ පුවතක් පිළිබඳව ඉන්දුනීසියාවෙන් වාර්තා වන එරටින් ආසාදිතයන් 4,557ක් හඳුනාගෙන ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 399ක්. වසංගතය හේතුවෙන් ලෝපුරා රටවල් 47ක් මැතිවරණ කල් තැබීමට පියවරගෙන තිබෙනවා. වෛරස ව්‍යාප්තිය පැවතියද දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණයේ හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉතිහාසයේ කිසිදු මැතිවරණයක් කල් දමා නොමැති රටක් ලෙස ඇතිසිය වාර්තාව තවදුරටත් රැක ගැනීමට දකුණු කොරියාව සමත් වනවා. මෙවර විට ලෝකපුරා වාර්තාාවය ඇති කොවිඩ් ආසාධිතයන් ගණන මිලියන දෙකට ආසන්නයි. කෙසේවතත් ආසාධිතයන් 500,000කට ආසන්න පිරිසක් පූර්ණසු වේලවා තිබෙනවා. අමරිකාවෙන් ආසාධිතයන් 587,173ක්, ස්පාඤ්ඤයෙන් 170,099ක්, ඉතාලියෙන් ආසාධිතයන් 159,516ක්, ප්‍රංශවයෙන් 136,779ක්, ජර්මනියෙන් 130,072ක්, එක්සත් රාජධානියෙන් 88,621ක්, චීනයෙන් ආසාධිතයන් 82,249ක් සහ ඉරානයෙන් 73,300 COVID-19 ව්‍යාප්තියත් සමග මතුව ඇති තත්ත්වයේ හේතුවෙන් තමන්ව යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙම ඉල්ලීම සිදු කරන්නේ තමා පත්ව සිටින තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පැහැදිලි කරමින්. පසුගිය මාර්තු 19 වන දින සිට නැවුමගින් හෝ ගුවන් මගින් කිසිදු මගියෙකු රට තුළට ඇතුල් කර ගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයද පියවර ගත්තා. මේ හිතුවෙන් විදේශගතව සිටින තවත් බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට යළි ඒමට නොහැකිව එම රටවල රැඳී සිටිනවා. අපි මේ කතා කරන්නේ බෙලරුස් රටේ විටෙබ්ස් නගරයේ ඉඳලා හෙද නිලධාරීන් 6 දෙනෙක් මේ කතා කරන්නේ. අපි ගිය අවුරුද්දේ ජූලි 16 වෙනිදා මෙහෙට පාඨමාලාවකට ආවා. අපි මේ පාඨමාලාව ඉවර කළා පහුගිය මාර්තු 25 වෙනිදා ආයෙත් ලංකාවට එන්න ගුවන් ටිකට්පත් වින් කරා. නමුත් ලංකාවේ ගුවන් තොටුපළ වහපු නිසා අපේ ගුවන් ගමන් අවලංගු වුණා. අපි 6 දෙනාම දරුවෝ ඉන්න අම්මලා. ලෝක සෞඛ්‍ය සංවිධානය යුනයිටඩ් නේෂන්ස් එක වාර්තාවල ඉදිරිපත් කරලා තියෙනවා මේ පාලනය කරගත නොහැකිවොත් මෙහි මරණ සංඛ්‍යාව අනිකුත් රටවලට වඩා ඉතාමත් ඉහළ අගයක් ගන්න බව. අපේ පිරිස ලංකාවට ඇවිල්ලා ඕනම නිරෝධායන මධ්‍යස්ථානයකට සහභාගී වීමටත් බලාපොරොත්තු වෙමින් සිටිනවා. මෙහි වෛද්‍යවරුන් කොවිඩ් රෝගීන් පරීක්ෂාව පවා ඉතා සීමා සහිත ආකාරයකට කරගෙන බවක් අපිට පෙන්නුම් කරනවා. මම අතිගෞරව ජයපතිතුමාගෙන් සහ රජයෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටීමට කැමැතියි. මෙහි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඉතාමත්ම හැකියක්මනින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සලසා දෙන ලෙස. අපි ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ලව්ලි ප්‍රොෆෙෂනල් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා. අපි මේ වෙනකොට යුනිවර්සිටි එකේ හොස්ටල්ස් වල ඉන්නේ. මේ අවස්ථාව වෙනකොට අපේ යුනිවර්සිටි එකේ හොයාගෙන තියෙනවා කොරෝනා වෛරස් පොසිටිව් ස්ටුඩන්ට් කෙනෙක්. මේ අවස්ථාව වෙනකොට අපි ගොඩක් අනාරක්ෂිතයි. ඒකයි අපි මේ විදිහට කතා කරන්නේ. අපි දැනට කේන්ද්‍රීය හින්දි සංස්ථාන් ආග්‍රාවල තමයි ඉගෙන ගන්නෙ. අපි කියන්න පුළුවන් හැම තැනකටම එම්බසි වලට කියන්න පුළුවන් හැම තැනකටම අපි ගැන කියලා තියෙන්නේ. අපි ඇත්තටම හුඟක් අසරණ වෙලා තමයි ඉන්නේ. මන්ට අපේ ලංකාවට ගෙන්න ගන්න කියලා. ඒ වගේම අපි සූදානම් ආවට පස්සේ සතියක් නෙමෙයි දෙකක් නෙමෙයි මාසයක් වුණත් නිරෝධායන මධ්‍යස්ථාන වලට යන්න අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිව පුළුවන් ඉක්මනට ගෙන්නවා ගන්න කියලා. රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වී මේ මොහොත වන විට මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අද පෙරවරුවේ බිග් ෆෝකස් සංවාදයේදීද අවධානයට ලක් වුණා. දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ අවස්ථාව වෙනකොට මේ ඇත්තටම ලංකාවට එන්න බලාපොරොත්තු වෙන අයගේ තොරතුරු අරගන්නවා. එතෙන්දී ඒ දත්තයන් අරගෙන යම්කිසි වර්ගීකරණයකට ලක් කරයි. ඒ ලක් කරලා ජනාධිපතිතුමාට සහ කැබිනට්ටුවට ඉදිරිපත් කරයි. මෙන්න මේ තමයි අපිට තියෙන දත්තයන්. ඊළඟට ඒගොල්ලන්ගේ ඉන්න ස්ථානය දැන් ඒගොල්ලන්ට තියෙන පහසුකම් වල යම්කිසි අඩුවක් තියෙනවද මොන හරි දෙයක් කියලා ඒවා මං හිතනවා හොතර බලනවයි කියලා. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි ඒ දරුවන්ව මෙහාට ගෙන්න
ගන්න එක. නමුත් එතනින් ඊට පස්සේ යාන්ත්‍රණය තවදුරටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක සෑහෙන සංකීර්ණ දෙයක්. නමුත් ඇත්ත වශයෙන්ම අපි ඒකට අවධානය යොමු කරලා තියෙනවා. නමුත් මේක මං හිතන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලොකු නිර්දේශයක් එක්කම කරන්න ඕනේ දෙයක්. දැන් පසුගිය දවස්වල ඔබ දකින්න ඇති 33 දෙනෙක් හිටියා මේ ලෝකේ විවිධ ගුවන් තොටුපළවල ලංකාවට එන්න ඇවිල්ලා යම්කිසි හිරවීමකට ලක් වුණා. දැන් ජනාධිපතිතුමා සහ කැබිනේට්ටුව තීරණය කරා ඒ 33 දෙනාව ගණ්ඩ කියලා. දැන් මේ වෙනකොට ඩුබායි, මැලේසියා, සිංගප්පූ, එංගලන්තේ රටවල් හතරේ හිර වෙලා හිටපු කට්ටිය දැනට ලංකාවට ආවා. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම කාර්යාංශයේ කම්කරු සුබසාධ කරමුදලේ ප්‍රතිපාදන භාවිත කරමින් විදේශීය ශ්‍රමිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුබසාධන අංශ වෙත මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති බවයි. එම විදේශ දූත මණ්ඩල අතරට අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටා, දකුණු කොරියාව සහ සිංගප්පූරුවද අයත් වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24ම ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමනික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඒ හරහා ඉදිරිපත් වන ගැටලුවලට අදාළ රටවල තානාපති කාර්යාල කම්කරු සුබසාධන අංශ හරහා විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. විපක්ෂයේ ඇතැම් පාර්ශව COVID-19 වෛරසය ව්‍යාප්තියට මුවා වෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ උත්සාහයක නිරතවන බව ආණ්ඩුපක්ෂය චෝදනා කරනවා. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී ආණ්ඩුපක්ෂ නියෝජිතින් කිහිප දෙනෙකු මේ පිළිබඳව අදහස් පළ කළා. ව්‍යවස්ථාව අනුව රටේ ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලුවක් ඇති අවස්ථාවකදී ජනාධිපතිවරයාට පුළුවන් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරලා මහජන ආරක්ෂක පනත යටතේ නියෝග ප්‍රකාශයට පත් කරන්න. එසේ නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවහොත් එය පාර්ලිමේන්තුවට දින 10ක් ඇතුළත ඉදිරිපත් කරලා සම්මත කර ගැනීමේ වගකීම තියෙනවා. එසේ සම්මත කරගතහොත් හදිසි නීති රෙගුලාසි ඉදිරි මැතිවරණය පවත්වා නිමකොට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන දිනතෙක් වළංගුව පවතිනවා. පාර්ලිමේන්තු විසින් එය අනුමත නොකළහොත් එය එසෙනින්ම අහෝසි තත්ත්වයට පත් වෙනවා. කිසිදු පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් සම්මත කිරීම සඳහා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නැහැ. සහරාල්ලාගේ කල්ලිය මේ ත්‍රස්ත ප්‍රහාරය දියත් කරලා මේ රට පුපුරව හරිනවා කියලා. දින 17කට පෙර ඉන්දියාවේ බුද්ධ්‍යංශ සිදුවෙන ස්ථානය සහ වෙලාවන් දැනුම් දීලා තොරතුරු ලබා දුන්නා. එතකොට මාස 30ක් තිස්සේ ඒක මර්ධනය කරපු නැති කරගන්න බැරි වුණු ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව දැන් කැඳවලා කරන්න යන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් ඔවුන් බලනවා 2020 සැප්තැම්බර් මාසයේ දක්වා මේ නව මැතිවරණයේ පැවැත්වෙන එක මේ කොරෝනාව සංගතයට මුවා වෙලා වළක්ව ගන්න. එමගින් කල් ඉක්ුත් වෙච්ච පාර්ලිමේන්තුවට පණ දෙන්න. ඒ පණ දෙන තැනට ජනාධිපතිවරයාව තල්ලු කිරීම සඳහා පොළඹවන්න. ඒකට ඒගොල්ලෝ හරි අහිංසක විදියට කියනවා වසංගතය තියෙන නිසා ඡන්දය පවත්වන්න බෑ. ඡන්දය පවත්වන්න බැරි නිසා ජනාධිපතිවරයා සතුව පමණක් තියෙන බලයෙන් රටපාලනය කරන්න බෑ. ඒ නිසා කළ යුත්තේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීම. මේක ඉතාම බංකොලොත් ඒ වගේම ඉතාම තක්කඩි දේශපාලන ස්ථාවරයක්. මේ තුල තිබෙන්නේ නව පාර්ලිමේන්තුව පිහිටුවන්න තිබෙන අකමැත්ත සහ නව පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ නියෝජනයට සිද්ධ වෙන දේ ගැන තියෙන බිය. දිවෙනපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා මනුසද්දරණ ආරම්භ කළ ක්‍රියාන්විතයත් සමග තවත් ආයතන සහ පුද්ගලින් රැසක් මේ වන විටත් හත්වැල් බැඳගෙන තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා දිවෙනපුරා පනව ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාව අතර බෙදා හැරීමට විහාරස්ථාන සහ දේවස්ථාන වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ මනුසද්දරණ ක්‍රියාන්විතයට ඩිල් ෆුඩ්ස් ආයතනය පසුගිය දාසේ දායකත්වය ලබා දුන්නා. මෙතර CBL ලංකා සෝයි ආයතනයත් මනුසද්දරණ සමග එක් වුණා. තවද සරුපා රසපියස කුළුබඩු ආයතනයේ විසින්ද මනුසද්දරණට පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා. මනුසද්දරණ හා එක් වූ ඔබ සියලු දෙනාට තුතිපුද කරන වාසියම ජනතාව අසිරුතාවයට පත්වන ඕනෑම අවස්ථාවකදී ඔවුන් වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින් ශ්‍රී ලංකා වාසී ඔබ සමග ඉදිරියට යාමට අප සූදානම්. මනුසද්දරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් තවත් පුවත් කිහිපයක්. බො
බොරැල්ලි පිහිටි රජයේ මුද්‍රණාල පරිශ්‍රයේ අද දහවල් ගින්න කඩගත්තා. මුද්‍රණාලය අධිපති ගංගානි කල්පනාලියනගේ මහත්මිය පැවසුවේ ඉවතලන කඩදාසි කබඩා කරදබු ස්ථානයක ගින්න හටගත් බවයි. ගින්න නිවීමේ රථ හතක් යොදාගෙනමින් ගින්න වැඩ පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. නෝඩ් ප්‍රදේශයට බලපෑ දැඩි සුළඟක් හේතුවෙන් නිවාස කිහිපයකට සහ අධිවැනැති විදුලි රැහැනකට හානි සිදුව තිබෙනවා. සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නැති අතර පවුල් 13ක 68 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. අපගේ ඉංග්‍රීසි පත්ව කාශය රාත්‍රී 9:00 අද දෙන 24 ප්‍රවෘත්ති නාලිකාවේ.